අපි ජනතා අදහස් විමසුවායවැය සම්බන්ධයෙන් අපිට ජනතා අදහස් කීපයක් වෙත යොමුවෙන්න පුළුවන් යලිත් අපි විද්වත් සාකච්ඡාවට යොමුවෙන පෙර. අපි පුතා මේ දැන් බොහොම අපි හුඟක් ඔය අත්දැකීම් ලැබලා මේව කළා කලකිරිලා ඉන්නේ. අපිට තව පොඩි කාලයයි තියෙන්නේ ඒක ඕවා ගැන හිතන්නේ නැතුව යන්න තමයි හිතන්නේ. ජනතාවට ඔය අයවැය මගුලෙන් වැඩක් වෙන්නේ සහනයක් ලැබෙන්න ඕන ඒක තමයි වටින්නේ. ඉතින් ඔය අයවැය මේ පාරත් හොඳට කළොත් හොඳයි. හැම පාරම කරනවා වගේ බොරුවක් කරොත් නම් මේ පාරත් වැඩන්නේ නැහැ අයවැය. ඒක තේරුමක් නැතුව යනවා. අයවැයෙන් වෙන්න ඕනේ හැමදේම බඩුමිල අඩු කෙරෙන්න ඕනේ. නැත්නම් අයවැය කිදිපත් කරලත් වැඩන්නේ නැහැ. ව්‍යාපාර කරන්නේ වෙන්ද වගේ අපි බිස්නස් එකක් කරන්නේ නැහැ. දැන් බොහොම අමාරුවෙන් කරගෙන යන්නේ. මිනිසුන්ට සහන මිලට බඩු ටිකක් ලැබිලා පඩි වැඩිවීමක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ජනතාවට සහනයක් ලැබෙන්න ඕනේ. මේ යන විදියට නම් අහිංසක මිනිසුන්ට දුප්පත් මිනිහ ජීවත් වෙන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. සමස්ත ජනතාවටම ජීවත් වෙන්න පුළුවන් විදියට සහනදායි මිලට බඩු මිලක් අඩු කරලා ඒව කරනවා නම් ගොඩක් හොඳයි. මේ කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මොකද හේතුව ඇවිල්ලා දැන් අයවැයෙන් බඩු මිල අඩු කළේ නැත්තම් මිනිස්සුන්ට බඩු ගන්න දෙන්නේ නැහැ. මොකද දැන් සීනි වලට පාලන මිලක් දාලා, කීරි සම්බෝල වලට පාලන මිලක් දාලා අපිට විකුණ ගන්න බෑ බඩුවක්. අනිවාර්යෙන් ජනතාවට ලයිට් බිල්, වතුර බිල් ඒ ඔක්කොම අඩු වෙන්න ඕනේ අනිවාර්යෙන්. හරි, ඊට පස්සේ දැන් තියෙන දේවල් ඔක්කොම දැන් තියෙන දේවල් ආල් අරවා මේ ඔක්කොම අයවැයෙන් ඒගොල්ලන්ට සාදාන විනකට දෙන්න ඕනේ.